දැන් මේ ස්ථානයේම කල්ලුත් මේ වගේ අතුරක් වුණා. ඒකෙන් මේ වගේම කමිටුවක් පත් කරා. වාර්තාවක් කැඳෙව්වා. දැන් ඒ වාර්තාවේ තිබුණ මේ නිර්දේශ මොනවද? තිරසාර විසඳුමක් අවශ්‍යයි කියන එක. සැමදා සමහන්. සැමදා සුවෙන්. අලුතින් පැමිණෙන රියදුරු මහතුන් මේ ඒගොල්ලෝ දැනුවත් කිරීමේ වැඩසටහන. ඊට පස්සේ තාක්ෂණය උපයෝගී කරගන්නමින් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා අත්හදා බැලුම්. ඒ වෙනකොට යම්කිසි යෝජනාවක් ඇවිල්ලා තිබුණා ADB බැංකුව හරහා. නමුත් ඒක ඉස්සරහට ක්‍රියාත්මක වුණේ නැහැ. නොකරපු දේවල් මොනවද නිර්දේශය? අපි තාක්ෂණය උපයෝගී කරගන්න තිබුණු තත්ත්වය අපිට මගහැරලා ගියා. මේ සඳහා ලොකු වැය බරක් දරන්න බැහැ දුම්රිය දෙපාර්තමේන්තුවට. අපි වෙනත් පාර්ශවයන්ගෙන් අපි අපේක්ෂා කරනවා මේ සඳහා ආධාර උපකාර ලැබේවි කියන. නවීන තාක්ෂණික ක්‍රම තිබුණත් වන අලින් දුම්රිය ගැටීම වළකා ගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් පියවර ගත යුතු බව පාර්ශ්ව රැසක් පෙන්වා දෙනවා. අපි දන්නවා සමහර දුම්රියන්හි වේග සීමා මයින උපකරණ වැඩ කරන්නේ. ඒ විතරක් නෙමෙයි සමහර දුම්රියන්හි දුම්රිය ඉස්සරහා තියෙන ලයිට් හරියට වැඩ කරන්නේ. ඉතින් මේ විදිහේ දුම්රිය සේවයක් තමයි අපිට තියෙන්නේ. ඉතින් මේ විදිහේ දුම්රිය සේවයකින් අපිට බලාපොරොත්තු වෙන්න බෑ අලියතුන්ගේ ආරක්ෂාව. ඒ විතරක් නෙමෙයි මේ දුම්රියන් සඳහා යම් යම් වේග සීමාවන් පනවලා ඒ වේග සීමාවන් යටතේ දුම්රිය ධාවනය වෙනවද මෙවැනි ස්ථානවලදී විශේෂයෙන් මේ අලියතුන්ට අනුතුරු සිදුවිය හැකි ස්ථානවලද කියලා අපි මොනිටර් කරන්න. එහෙම නැත්නම් මේ සම්බන්ධව පසුවිපරම් කිරීමේ ක්‍රමවේදයක් හඳුනා දිය යුතුයි තාක්ෂණය උදාගෙන. මේකට sannivedana ක්‍රම මගින් කරගන්න උත්සාහ දරුවා වයම පළාතේම පාසල් ශිෂ්‍යෙක් යම් කිසි sannivedana උපකරණයක් හඳුන්වා දෙන්න හැදුවා. හැබැයි එන්නේ මේ දෙපාර්තමේන්තුවේ කොමිස් මුදල් නැති නිසා ඒ නවක දරුවන්ට නැත්නම් අතිශය පැහැදිලිව තාක්ෂණය දන්න කොටස් මේ ලංකාවේ ඕන තරම් ඉන්නවා. ස්වේච්ඡාවෙන් ඔවුන්ව ඉදිරිපත් කරගෙන මේවට ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා මේ නම ජනාධිපතිවරයා අමාත්‍යවරයා පුළුවන් නම් මෙන්න මේවට විසඳුම් දෙන්න. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.